1996 නොනවතින රැල්ල කොටි රස්තෙන්ගේ මෙහිම. එදායේ නොනවතින රැල්ල එකක් වුණාට LTT රස්තෙන් ඒක කොටස් හතරක් බවට පත්කනු ලබනවා. ඉතින් අද මම මුලතිව් කඳුරුවට කොටි විසින් එල්ල කරපු මෙම නොනවතින රැල්ල ප්‍රහාරෙහි ඔබ කිසිදා නොදුටු වීඩියෝ දර්ශන පින්තූර සමග මේ වීඩියෝ එක නිර්මාණය කරා. ගොඩක් දිගු වීඩියෝ එකක්. ඉතින් වැඩි විස්තර අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කතා කරමු. ඉතින් වෙනද වගේම රඳෙන්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනකම්. නොනවතින රැල්ල මෙහිම LTTE විසින් සැලසුම් කරන ලද ගොඩක්ම භයානක මෙහිම. මුලදී හමුදා කඳුරට කොටි ප්‍රහාරයක් එල්ල වුණා ඔබට මතකද? ඒ අවස්ථාවේදී අපේ හමුදාව සතු මුලදී නගරේ අත්පත් කරගන්න තමයි මේ මෙහිම මෝන්දියත් කරේ. ඒ වගේම මුලින්ම කොටින්ට අවශ්‍ය වී තිබුණේ නැහැ ඍජුවම මුලදී කඳුරට පහර දෙන්න. කොහොමුණත් කොටි සංවිධානය ආරම්භ කරන ලද මේ නොනවතින රැල්ල මෙහිම අධීර ගණනාවක් යටතේ 1, 2, 3, 4 ලෙස ගෙනියනවා. මෙම කොටින්ගේ ප්‍රහාරයේ කාලය ගැන අපි විසින් ගොඩක්ම අවධානය යොමු කළ යුතුයි. එදා LTTE බලකොටුවක් ලෙස සැලකුණු යාපනය සම්පූර්ණයෙන්ම අපේ ශ්‍රී ලංකා හමුදා විසින් අත්පත් කරගෙන තිබුණා. දැන් මේ අවධියේදී ඒ කියන්නේ මුලදී වලට ගහන්න කලින් LTTE ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් 80%ක් පමණ අහිමි වී ඇත. ඉතිරිව තිබුණේ 20%ක් පමණ කුඩා සබළුන් පිරිසක්. හැබැයි මේ බව අනාවරණය කොට තිබුණේ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා විසින්. මෙහිදී කොටි සංවිධානය පවසන අන්දමට නම් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාට අවශ්‍ය වී තිබී ඇත්තේ බ්‍රිගේඩිය මේජර් ජෙනරාල් ලුතිනල් ජෙනරාල් ළඟට නොගොස් කෙලින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඔහුට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා ගන්නලු. ඉතින් ඒ වගේම ඔහු ගැන ඒ කාලේ අපේ යුද හමුදාව තුළ පවා ඇසුණු කතා නම් ඔබට හොඳටම මතක ඇති. දැන් මේ වෙනකොට ඒ කියන්නේ 1996 වර්ෂයට පාතබඩ මොහොත වෙනකොට යාපනයේ කුටිචස්තවාදීන් අතින් ගිලිහි ගොස් ඇතැයි දෙමළ ජනයා සිතූ කාලයක් විය. ඉතින් නොනවතින රැල්ල මෙහෙම යනු මුලිතිය කඳුර තුළ LTTE ත්‍රස්තවාදීන් 2000ක් පමණ පැමිණි කාලතුවක්කු දෙකකින් පමණ සමන්විත බලකොටුවක් අතර ඇති වූ මාරාන්තික සටනක්. වෙනත් ප්‍රදේශ සමග ඍජු ගොඩබිම් සම්බන්ධතා නොමැතිව සමුද්‍ර සහ ගුවන් සන්නිවේදනය පවත්වාගෙන ගිය කඳවුරක් තමයි මේ මුලිතිය කඳවුර. මෙම කඳවුර මුලිතිය ගැඹුරු වෙල්ල තීරයේ පිහිටා තිබූ අතර මුහුදෙන් හොඳින් සම්බන්ධ විය. ඕනෑම හදිසි අවස්ථාවකදී චුකුණාමලයට මුහුදු මාර්ගයෙන් පැයක ගමනක් විතරයි යන්නට අවශ්‍ය වෙන්නේ. මෙම මුලිතිය කඳවුරේ සිටි අපේ හමුදා සැබළු සීල්ම ප්‍රහාරක අභ්‍යාස පුනරින් කඳවුර අවට තමයි සිදු කර තිබුණේ. කොහොමාරි කොටි මුලින්ම ප්‍රහාරය සැලසුම් කරලා තිබුණේ පුනරින් කඳුරට පහර දෙන්න. පුනරින් කඳුරට ප්‍රහාරයක් එල්ල කරනවා කියන කතාව ගොඩක් මිනිස් අතර වේගයෙන් පැතිරුණා. එකරැයින් හිටි හැටියේම LTTE කණ්ඩායම් වෙනස් වී සැලසුමද ඔවුන් විසින් වෙනස් කරා. කොටි ටීම් මාරු කරලා මිනිසුන්ට නොදැනෙන්න හැංගුවා. ඉතින් ඒ වගේම අපට අනිවාර්යෙන් පැවසිය යුතු මේ මුල්තිව් සටන 1996 ජූලි 18 වෙනිදා සිට ජූලි 25 වෙනිදා පමණ වන තෙක් මෙම සටන පැවතුණා. ඉතින් අපි නැවත කතාවට යමු. සැලසුම් කළ පරිදි LTTE ත්‍රස්තවාදීන් 1996 ජූලි 18 වන දින උදෑසන මුලිතිය බැරක්කේට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. තිරුමලේ වරායෙන් ඩෝරා යාත්‍රා පැමිණ තිබුණේ මෙම කොටින්ගේ ප්‍රහාරයෙන් පැය භාගයක් ඇතුළත නාවික ආධාර ලැබෙනු ඇතැයි උපකල්පනය කරමින් වෙන්නට පුළුවන්. නාවික යාත්‍රා ගොඩබෑම සඳහා අපේ හමුදා සැබළු දැඩි ලෙස සටන් කළ නමුත් LTTE ත්‍රස්තෙන් මරාගෙන මැරෙන අරමුණින් හමුදාව මුලිතිය වෙත ගොඩබෑම වැළැක්වීමට මුහුදු කොටි දැඩි උත්සාහයක් ගත්තා. දැන් මේ වෙනකොට මුලිතිය භූමියේ දරුණු සටන් ක්‍රමක්‍රමයෙන් ඇතිවෙන්නට පටන්ගෙන තිබුණා. කළුකොටි බෝටු ප්‍රහාරයකින් රණවීර යුදනෞකාව මුහුදේ ගිල්වන්නට කොටි රස්තෙන් සමත් වුණා. 600ක් පමණ බටින් සහිත එපික් ටර්කි කෝ කුටියකට කළුකොටි විසින් ප්‍රහාරය එල්ල කළ අතර නමුත් ඉලක්කය ඔවුන්ට හිමි විය. හමුදා බට පිරිස් ගෝණින් ගොඩබැස්වීමටද උත්සාහ කරා. මෙහිදී එක් හෙලිකොප්ටරයක් වෙඩි දබා බිම හෙලන්නට කොටි රස්තෙන් සමත්ව තිබුණා. දින 3ක දරුණු සටනකින් පසු දහසකට අධික හමුදා බට පිරිසක් ගුවනින් සහ මුහුදින් මුලිතිය නගරයෙන් පිටත අලම්පිල් ගම්මානයට ගොඩබැස්සේය. LTTE ත්‍රස්තවාදීන් මුලිතිය දෙසට යන හමුදා බට පිරිස්වල ගමනට දැඩි ලෙස බාධා එල්ල කරා. ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් සියලු ශක්තිය දෙව්වා. කොහොම වුණත් මුලිතිය කඳවුර සම්පූර්ණයෙන්ම මේ වෙනකොට කොටි අල්ලගන්නට සමත්ව තිබුණා. LTTE ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා හමුදාවෙන් කාලතුවක්කු දෙකක් සහ ආයුධ විශාල ප්‍රමාණයක් අල්ලගන්නට සමත් විය. දැන් LTTE මුළු අවධානයම යොමු තිබුණේ ගොඩබැස් අපේ හමුදාවන්ට මුහුණ දීමටයි. කොහොම වුණත් මෙතනදී අපේ හමුදා සබළුන්ට අකමැත්තෙන් වුවත් පසුබසින්නට සිදු වුණා. LTTE පලා යාමක් ලෙස නම් කළත් මම නම් සිතන්නේ එම පසුබැසීම නිසා හමුදා සබළු විශාල ප්‍රමාණයකගේ ජීවිත දා බේරුණා. යුද්ධයකදී මොලේ හරියට පාවිච්චි කරනවා කියන්නේ ඔන්නෝකට. මේ වෙනකොට සීලුම හමුදා සෙබළුන් රැගෙන යාමට මූදහරහා වේලාවක් නොමැති වූ විට ඉතිරි හමුදා සෙබළු ගොඩබිමින් පසුබැසීමට පටන් ගත්තා.
දිවි ගලවාග ඇතැම් හමුදා සැබලු වනයේ සිරිසැරූ අතර කෙසේ හෝ කොක්කු තොඩුව බැරැක්ක වෙත ඔවුන්ට ගමන් කරන්නට පුළුවන් වුණා. දැන් මේ වෙනකොට ජෙනරාල් රත්වත්ත ප්‍රකාශ කර තිබුණේ යුද හමුදා කාලතුවක්කු දෙකම විනාශ වී ඇති බවයි. එහෙත් කොට සංවිධානය පවසන අන්දමට දිවි ගලවාග ඇතැම් හමුදා සැබලු පවසා තිබුණලු එල්.ඩී.ටී.ය කාලතුවක්කු ඇදගෙන යන ආකාරය තමන් දුටු බව. මෙම නොනවතින රැල්ල ප්‍රහාරයෙන් හමුදා සැබළු 1300කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා. දැන් එල්.ටී.ටී. ට්‍රස්ට්ෙන් මෙවැනි දෙයක් පවසනවා. එල්.ටී.ටී.ය සිරුරු 800ක් බාර දුන් නමුත් ශ්‍රී ලංකා රජයව පිළිගත්තේ නැහැලු. බොහෝ සිරුරු එම නිසා පිලිස්සුවලු. ශ්‍රී ලංකා රජය විසින් අද වන විට අතුරුදහන් වූ බවට ප්‍රකාශ කර ඇති බොහෝ සෙබළුම් පිලිස්සී ගිය අය අතර සිටි බවට තමයි සඳහන් වෙන්නේ. මෙම ප්‍රහාරය එල්.ටී.ටී.ය වර්ධනය ප්‍රධානම පින්මයි. LTT ත්‍රස්තවාදීන්ට පළමු කාලතුවක් දෙක මෙම ප්‍රහාරයෙන් පසු ලැබුණා. එදා ඉඳන් කොටි සංවිධානයේ ක්‍රමානුකූල දිනුවක් ඇති වුණු බවට තමයි සඳහන් වෙන්නේ. වන්නිය ශ්‍රී ලංකා බැරැක්කයක් විනාශ කර වැදගත්ම නගරයේ වූ මුළුතු යළි අත්පත් කරගන්නට මොවුන් සමත් වුණා. මූදු කොටින්ගේ වර්ධනය මෙතනින් ආරම්භ විය. නවීන තාක්ෂණ නිසා අවි ආයුධ LTT සංවිධානයට ලැබෙන්න පටන් ගත්තේ මෙතැන් සිටයි. ඕනෑම සටනකට මුහුණ දීමේ හැකියාව සහ ඕනෑම බැරැක්කයකට පහර දී අල්ලා ගැනීමේ හැකියාව LTT තුළ දියුණු වෙන්නට පටන් ගත්තේ මෙතැන් සිටයි. ජයසිකුරු ජයග්‍රහණයේ සිට අලිමංකඩ යළි අත්පත් කර ගැනීම දක්වා සියල්ල මොවුන් ලබා ගත්තේ මුළුතිව් තුළින්. LTT දා කිලිනොච්චි දකින්නේ මොවුන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස. නමුත් එය LTT කේන්ද්‍රස්ථානය නොව රැසිංහල කේන්ද්‍රස්ථානයලු. වන්නියට යොමු කරන සෑම දෙයක්ම ඉන්පසු සිදුව ක්‍රියාත්මක කොට ඇත්තේ මොවුන් පවසන අන්දමට මුළුතිව් තුල බවට තමයි සඳහන් වෙන්නේ. හැබැයි එක දෙයක් මෙම LTT ට්‍රස්තයන්ට වැරදුනා. ඔවුන් සිතුවා මුළුතිව් අල්ලාගත්තට පස්සේ අපිව පරාද කරන්න දැන් කාටවත් බැහැ කියන මතය. හරියට මේ විපාකය 2008-2009 දී ඔවුන්ට ලැබුණා. නොනවතින රැල්ල නමින් ප්‍රහාර මාලාවක් LTT සංවිධානය විසින් සිදු කරා. නොනවතින රැල්ල 4 යනු අවසානයේ යාපනයේ නගරයේ අල්ලා ගැනීමේ කොටින්ගේ මෙහෙයුමයි. දැන් අපි බලමු මුළුතිව් කොටි අල්ලාගත්තට පස්සේ මොකද වුණේ කියලා. මුළුතිව් හිදී අල්ලාගත් කාලතුවක්ව පුදුකුඩිරිපු දෙසට ඇදගෙන යමින් සිටි LTT ත්‍රස්තවාදීන් කාලතුවක්ව ටික කැලේ මැද නවතා තිබියදී ඇතැම් දෙමළ මිනිසුන් ඒවා දැක තිබුණා. එය හිමිදිරි පාන්දරක් විය. නගරයේ සෙනඟ ටිකින් ටික වැඩි වෙන්නට පටන් ගත්තා. කවුරු හරි වනාන්තරයේ කාලතුවක්ව දැක ඇති බවත් සමහරු තමන් දුටු දේ අන් අයට පැවසීමට බයිසිකල් වලින් පවා යන්නට පටන් ගත්තා. කාලතුවක් එක්ක හිටගෙන හිටපු LTT ත්‍රස්තයන්ට මිනිසුන්ව පාලනය කරගන්න බැරි වුණා. සමහර අය මල් මාල අරගෙන ඇවිත් කාලතුවක්කුට දැම්මා. සවස් වරුව හොර නෑව සහ නර්තනයෙන් කාලතුවක්කුට සත්කාර කරා. දෙමළ ජනයාගේ සම්ප්‍රදායක් ලෙස සමහර මිනිසුන් පොල් රැගෙන පැමිණියා. කාලතුවක්කු ඉදිරිපිට පොල් කැඩීමට පටන් ගත් අතර එහි උත්සවයක් ද ආරම්භ විය. කොහොමුණත් LTT ත්‍රස්තවාදීන් කාලතුවක්කු ඇදගෙන අයර් ඒ කියන්නේ කෝවිලේ පූජිකයා පැමිණීමට පෙර නැවත අතුරුදහන්ව තිබුණා. දැන් මෙහෙමයි, අපි මේ මුළුතිව් ප්‍රහාරයේ චුට්ටක් අතීතයට යමු. 1996 ජූලි 17 වෙනිදා රාත්‍රියේ සහ 18 වෙනිදා අලුයම LTT ඉදිරිපෙළේ සිට කඳවුරට ප්‍රහාර කෙල්ල කර තිබුණා. වෙනත් කඳවුර සමග සම්බන්ධ නොවූ විට ශ්‍රී ලංකා අපේ හමුදාවන්ට ආධාර ලබා ගැනීමට නොහැකි විය. දින 3ක් ඇතුළත ශ්‍රී ලංකා හමුදාවේ බැරැක්ක සම්පූර්ණයෙන්ම LTT විසින් අල්ලාගෙන තිබූ අතර LTT විසින් එහි තිබූ සීලුම ආයුධ අල්ලාගෙන තිබුණා. LTT අතර කාලතුවක්ව පැමිණි පළමු අවස්ථාව මේ විය. මුළුතිව් කඳුරේ රඳවා තිබූ මිලිමීටර 122 කාලතුවක් දෙකක් LTT සංවිධානය සතු විය. ඔබට මතක ඇති මම පැවසුවා මුළුතිව් කඳුරට LTT ප්‍රහාරක් එල්ල වූ අවස්ථාවේදී අපේ හමුදාපට පිරිස් කඳුර ආරක්ෂා කිරීම සඳහා ගොඩබෑමක් සිදු කළ බව. ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සැතපුම් 3ක් දකුණින් පීටි අලම්පියල් ගම්මානයට ශ්‍රී ලංකා අපේ හමුදා සෙබළු විශාල ගොඩබෑමක් සිදු කරා. ශ්‍රී ලංකා රජයේ ත්‍රිවිධ හමුදා විසින් කරන ලද මෙම ගොඩබෑම ත්‍රිවිධ පහර ලෙස හමුදා විසින් නම් කර තිබුණා. මෙතනින් ගොටින්ගේ නොනවතින රැල්ල පළමු මෙහිම අවසන් වෙනවා. මම මේ කතා කරේ නොනවතින රැල්ල ගැන කෙටි හැඳින්වීමක් පමණයි. නමුත් මෙතෙන් සිටයි වීඩියෝ එක ආරම්භ වෙන්නේ. ඔබට මතක ඇති මෙම සටනේදී රණවීරු නම් ශ්‍රී ලංකන් හවුකාවට ප්‍රහාරයක් එල්ලවීම. මෙම ප්‍රහාරයේ කළුකොටි විසින් මෙහෙවන ලද්දක්. ඉතින් මම දැන් පවසන මේ කළුකොටි 7 දෙනා තමයි ඒට මූලිකත්වය ගෙන තිබුණේ. මේජර් කන්නපිරාන්, මේජර් සෙල්ලපිල්ල, මේජර් පාර්තිබන්, මේජර් මිතුපාලන්, මේජර් පැතුම්මන්, මේජර් සුදරෝලි, කපිතාන් සයන්ත යන කළුකොටි 7 දෙනා තමයි මෙම නෞකා විනාශ කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ. ඔවුන් තමයි රණවීරු නෞකාවට මෙම මුළුතිව් කඳුර අල්ලගන්න මෙම ප්‍රහාරං රසකට නායකත්වය දී තිබෙන්නේ. LTT ත්‍රස්තවාදීන්ට අනුව මෙම මුළුතිව් ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 1200කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා. යාපනයේ අර්ධ දීපය අල්ලා ගැනීමෙන් පසු ජෙනරාල් තනතුරට උසස් වූ එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ පැවසුවේ කාලතුවක්කු කිසිවක් LTT විසින් අල්ලාගෙන නැති බවයි. දැන් කොටි විසින් මෙහෙම දෙයක් පවසා තිබෙනවා.
කොටි සංවිධානයේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ හරහා සිරුරු සිය ගණනක් රජයට බාර දුන්නද රජ ඒව පිළිගත්තේ නැහැලු. රජය විසින් බාරගෙන තිබුණේ සිරුරු කුඩා ප්‍රමාණයක් පමණලු. වන්නිය සිවිල් ජනතාව සහ LTTE සිරුරු සිය ගණනක් ගිනි තැබුවලු. හමුදා සෙබළු 600ක් දක්වා වූ සිරුරු කොක්කානම් ස්ථානයේ එවකට පුලුස්සා දමන ලද බවට තමයි මොවුණු සඳහන් කරන්නේ. කොටි දස්තින් මරණයට පත් වුණත් හරියටම සංඛ්‍යාව ඔවුන් මෙතන සඳහන් කර තිබුණේ නැහැ ඔවුන් සම්බන්ධයෙන්. හැබැයි 400කට වඩා මැරුණු බවක් මොවුන් මිටින් විට සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ LTT සංවිධානයේ සමාජිකයන් 400කට වඩා මැරුණු බවට තමයි මොවුන් මිටින් විට සඳහන් කරන්නේ. ඇත්තටම එදා මොකද වුණේ? මේකද සත්‍ය කතාව නැත්නම් වෙන දෙයක්ද? LTT යාපනයේ සිට වන්නියට තම කඳුර ගෙන ගිය විට ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටි සංවිධානය පලා ගිය බවට ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා. නමුත් මෙම සිතුවිල්ල අපට පවා අමතක කරන්න වෙන්නේ 1996 7:18 වන දින අලුයම මුලතුවෙහිදී LTT විසින් එල්ල කරන ලද සාර්ථක ටෝපිඩෝ පිපිරීම මගින්. ඇත්තම කිව්වොත් මෙතනදී ලොකු අසාධාරණයක් හමුදා සෙබළුන්ට අත්විඳින්නට වුණා. මොකද LTT මුලතුවවලට ගහන්න ආවේ ගොඩක්ම ලේසියෙන්. ඔවුන් මුලතුව කඳුරවට ඇති බිම් බෝම්බ පහසුවෙන් මගහැරියා. කඳුරේ සැලැස්ම ඔවුන් අතර ගියේ කොහොමද? මෙහෙම තවත් කතා කරොත් අපිට වෙන්නේ එදා ඒ වෙච්ච දෙයට අඬන්න. ඒක ඇත්තටම අපේ ලොක්කෝන්ගේ පාවා දීමක්ද නැත්නම් සාමාන්‍යයෙන් හමුදා සෙබළුන්ට මුහුණ දෙන්න වෙන සටනක්ද? ඒක ඔබ විසින්ම තීරණය කළ යුතුමයි. කොහොමුණත් පැය 30ක පමණ LTT ප්‍රහාරකින් පසු මුලිතිය කොටි බලකොටුව සම්පූර්ණයෙන්ම LTT පාලනයට හසු වුණා. නමුත් එතනින් සටන අවසන් වූයේ නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික සහාය වැළැක්වීමටද LTT කටයුතු කරා. වන්නි කලාපයේ මුලිතිය දිස්ත්‍රික්කයේ වෙළඳ තීරයේ මුලිතිය කඳුර පිහිටා තිබුණා. ශ්‍රී ලංකා හමුදා සෙබළු මේ මුලිතිය කඳුර පිහිටුවීමේ අතීතයට අපි යමු. ශ්‍රී ලංකා හමුදා සෙබළු දුසිමකටවත් අඩු පිරිසක් මුල්ලේ පට්ටිනම් නගරයෙන් පිටත කුඩා කඳුරක රැඳී සිට තිබෙනවා. කාලය සමගම හමුදා කඳුර පුළුල් විය. 1990 වර්ෂයේදී LTT විසින් එම ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. ශ්‍රී ලංකා හමුදා ඔපරේෂන් සී බ්‍රීස් නමින් සිය හමුදා බේරා ගැනීම සඳහා එහි ශක්තිමත් කඳුරක් පිහිටුවා ගත්තා. 1992 සත්බල මෙහිම ශ්‍රී ලංකා හමුදා සෙබළු මනලාරු දෙසට ගමන් කිරීම සමග හමුදාවන්ට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වූ අතර හමුදාව ඉක්මනින්ම මුල්ලේ කඳුරට පසුවැස ගියා. දිගින් දිගටම ව්‍යාප්ත වූ මුල්ලේ කඳුර නොනවතින රැල්ල පළමුවන ප්‍රහාර එල්ල වෙනකොට ඒකාබද්ධ කඳුරක් බවට පත්ව තිබුණා. ඒ කියන්නේ මොවුන් පවසන්දමට මුලිතිය කඳුර නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ ආකාරයට. මටත් හැබැයි චුට්ටක් එතන අපැහැදිලි. නොනවතින රැල්ල පළමු සමයේදී මුලිතිය කඳුරේ හමුදා බට පිරිස 1407ක් යොදවා තිබුණා. ප්‍රහාරය එල්ලවන විට කඳුර 25 වැනි බලසේනා ඒකාබද්ධ කඳුර බවට පත්ව තිබුණා. මෙම මුලිතිය කඳුරේ පාදමේ අඩවියේ දිග මීටර 2900ක් වූ අතර පිටත සහ ඇතුළත පරිවාරක පෙළ දෙකක් තිබුණා. දිග මීටර 1500ක් පමණ වෙනවා. එහි පිටත පරිමිතිය මීටර 8500ක වට ප්‍රමාණයකින් යුක්ත වෙනවා. මෙම මුලිතිය බැරැක්කේ පාදම මුලයි පට්ටිනම් කේන්ද්‍ර කරගෙන තිබූ අතර කාලතුවක්කු මෝටාර් ලොන්චර් බලසේනා මූලස්ථානය බලයනි මූලස්ථානය විදුලි සංදේශ කුළුණ සහ ගොඩබෑමේ වේදිකාව වැනි ස්ථාන මෙම මුලිතිය කඳුරේ ප්‍රධාන ව්‍යුහයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. මුලිතිය කඳුරේ පිටත රේඛාව නැගෙනහිරින් ඉන්දියන් සාගරයෙන්ද දකුණින් රාල් කුලම් සහ විශාල තැනිතලාවෙන්ද බටහිරින් නන්ති මුහුදෙන්ද උතුරින් වෙඩ්ඩු වයිකල්ද මායිම් විය. මෙම ස්ථානයේ ආසන්න වශයෙන් මීටර 40ක උසකින් යුත් උස් බැරක්ක වලින් සමන්විත වූ අතර නිරීක්ෂණ විධි විධාන සහ ඉහළ ආවරණ වැටකින් සමන්විත විය. මෙම කඳුරේ බාධක දැල් ශේෂ්ත්‍ර සහ වැලි පිටත තීරු කිහිපයක ශබ්ද නිරීක්ෂණ සහ රාත්‍රි නිරීක්ෂණ විධි විධාන වැනි අධි ආරක්ෂිත විධි විධානද පිහිටුවා තිබුණා. හැබැයි වන්ස TV එකේ මට මතක මුළුදු සටනින් දිවිබේරාගත් හමුදා රණවිරුක පවසා තිබුණා මෙම කඳුරවට බිම් බෝම වැටක්ද තිබුණු බව. මෙම කඳුර LTT සාමාන්‍ය ඔත්තු බැලින් වලට යටත්ව තිබුණු කඳුර. එහෙත් LTT කඳුර වන්නියට යාමෙන් පසු ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් විශේෂ අණදෙන නිලධාරියෙකුගේ සම්බන්ධීකරණ යටතේ දැඩි ඔත්තු බැලීමේ මෙහෙයුම් දියත් කෙරුණා. මෙම මුලිතිය කඳුර ආශ්‍රිතව කොටි රස්තෙන් මූදෙන් සහ ගොඩබිමින් පුළුල් ඔත්තු බැලීම සිදු කරන ලදී. විශාල අනතුරක් මැදයේ ඔත්තුකරුවන් කඳුරේ රාත්‍රිය ගත කර මුල්ලේ කඳුරේ ව්‍යුහය ඉගෙන ගත්තා. මම හිතන්නේ කොටි සංවිධානයේ මුල්ලේ කඳුරල සඳුන්වන්නේ මුලිතිය කඳුර. ඇත්තටම මම මේ කරුණ ගැන කලින් දැන සිටියේ නැහැ. නමුත් මට ඒ ගැන දැන් අනාවරණය වුණා. කොටි රස්තවාදීන් මේ මුලිතිය කඳුරට ප්‍රහාර කෙල්ල කිරීමේ සැලසුම මා අමුතුම විදිහට තමයි හදලා තිබුණේ. නොනවතින රැල්ල පළමු මෙහිමේදී සියලුම මෙහිම් ප්‍රායෝගිකව පෙරහුරු කර තම ප්‍රවේශම සකස් කරන්නටද කොටි වග බලාගෙන තිබුණා. කොටින්ගේ නොනවතින රැල්ල ප්‍රහාර සැලසුම පහත පියවර වලින් සමන්විත විය. හමුදාවේ පිටත පරිමිතිය තුළ ආක්‍රමණ මාර්ග නිර්මාණය කිරීම
මාර්ගයට රිංගන කණ්ඩායම් පිටද රේකා සන්නහය අල්ලා ගැනීම. මෙම කඳවුරේ හිතකර මාර්ග සහිත ආක්‍රමණ මාර්ග සහ පිවිසුම් මාර්ග. ප්‍රහාරය ආරම්භ වූවහම කඳවුරේ කේන්ද්‍රීය දෙසට ගමන් කරන කණ්ඩායම් කඳවුරේ කේන්ද්‍රීය පාලනය කිරීමට පටන් ගැනීම. මූදු මාර්ග රිංගායන මූදු කොටි කණ්ඩායම් වෙරළ පාලනයට ගෙන එම ස්ථානයට එන සමුද්‍රීය සහාය, කියන්නේ නාවික සහාය අඩාල කිරීම. මීට අමතරව පහත සඳහන් කාර්යයන්ද මොවුන් විසින් සැලසුම් කරා. වැලි සහිත භූමියෙන් අඩවියට බිම් ආධාරක සැපීම වැළැක්වීම. කඳවුරේ සිට කාන්තාර ප්‍රදේශ දෙසට හමුදා පසු බැසීම වැළැක්වීම. මුලතු අඩවියට යාබද ප්‍රදේශවල ගොඩබෑම සහ කඳවුර ශක්තිමත් කිරීම වැළැක්වීම. බුදු අම්මෝ, ඒ කියන්නේ මේක මොවුන් ගොඩක් කල් බලලා හමුදාවට එරිව කරපු සටනක්. ඉතින් ඒ වගේම මේ කොටිජස්තයන් විසින් මෙම් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථමව තවත් දේවල් කර තිබුණා. ඒ කියන්නේ පුහුණු සැසියක්. ඉතින් ඒ ගැන මම දැන් ඔබට පවසන්නම්. නිවැරදිසා සවිස්තරාත්මක ඔත්තු බැලීමේ මෙහිවුම් ප්‍රහාරක සැලැස්මක්, නව්වේ අර්ධ සම්ප්‍රදායික ප්‍රහාරක ක්‍රම, සවිස්තරාත්මක පසුබිම සැකසුම් ක්‍රම, නිවැරදි තොරතුරු මත පදනම්ව සපයනද පුළුල් පෙරහුරු අභ්‍යාස මාලාවක්, වංචා මෙහෙයුම් ක්‍රම, හමුදා සෙබළු ගිනියවි භාවිතා කරන ආකාරය, හමුදා සෙබළු විසිරුවන ආකාරය. ඉතින් මේ දේවල් මොවුන් අර කලින් කීපරදී සටනේ සැලැස්ම දියත් කරන්න කලින් පුහුණුවට කරපු දේවල්. LTT ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරක කණ්ඩායම් සැලසුම් කළ පරිදි තම ඉලක්කගත ප්‍රදේශවලට රිංගා ජූලි 18 වෙනිදා අලුයම මුළුතු කඳවුරේ වැඩි කොටස තම පාලනය නතු කරගත්තා. විශේෂයෙන්ම මුළුතු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම LTT ත්‍රස්තයන් 6 විජයබව වලසේනාවේ මූලස්ථානයේ තුල බටපිරි සඳහා අවහිර කොට තිබුණා. ඒ ආසන්න වෙරළ තීරය තම පාලනය නතු කර ගැනීමට හමුදා සෙබළු ප්‍රහාර දියත් කළ නමුත් ඒ සියල්ල LTT ත්‍රස්තයෝ විනාශ කරනු ලැබුවා. ඒ සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව මුල්ලේ, එහෙම නැත්නම් මුළුතු කඳවුරේ වෙරළ පැමිණීමට ගස් සියලුම උසහායන් කොටි සංවිධානයේ විසින් විවෘත කර දැමුවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානාවල ශක්තිය නිසා LTT ත්‍රස්තයන් යම් තරමකට අඩාල වීද තිබුණා. මුළුතු කඳවුරේ වෙරළ තීරයට, ඒ කියන්නේ මුහුදට ගොඩබෑමක් සිදු කළ නොහැකි වූ බැවින් ශ්‍රී ලංකා හමුදා සෙබළු 18 වෙනිදා හවස මුළුතු කඳවුරට කිලෝමීටර් 3ක් පමණ දකුණින් පුවණින් ගොඩබෑමක නිරතව සිටියා. ත්‍රිවිධ පහර ලෙස හඳුන්වනු ලැබූ මෙම මෙහෙයුම හෙලිකොප්ටර් වලින් සමන්විත වූ අතර, ඒ කියන්නේ MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ප්‍රහාරක සහාය ඇතිව, ඒ වගේම MI-17 හෙලිකොප්ටර් පළමු අදියරේදී කොමාන්ඩෝ බටයින්ව ගොඩ බැසවීය. කොමාන්ඩෝ බටින් සමග ආරක්ෂිත ගොඩබෑමේ කලාපය නිර්මාණය කිරීමෙන් පසු නාවික හමුදා සෙබළු ගොඩබෑමක් සිදු කිරීම අපේ හමුදා සෙබළුන්ගේ අරමුණයි. 18 කොටි රස්තයන් දේ සඳහා දැවැන්ත ප්‍රතිපහාර ඔවුන් සැලසුම් කළ අන්දමටම ක්‍රියාත්මක හොට තිබුණා. ඒ වගේම 18 රාත්‍රියේදී කොමාන්ඩෝ සෙබළු මුළුතු ගොඩබැසීමකටද සූදානම්ව සිටියා. ඔබට මතක ඇති මේ මුළුතු සටනේදී තමයි කර්නල් ඒෆ් ලෆීර් මහතා මරණයට පත් වෙන්නේ. ජූලි 19 අලම් පීල් වලට ගොඩබැසින හමුදා සෙබළුන්ට මූදු මාර්ගයෙන් ඒමට කොටි රස්තයන් විසින් බාධා එල්ල කරා. එදින හවස 4:30 පමණ ගොඩබෑමට උත්සාහ කළ සංගයි 3 කාලතුවකු රණවිරු නෞකාව මුහුදු කොටි විසින් හිල්වා දැමුවා. ඉතින් ඒ දේ නම් සිදු කරේ කළු කොටි විසින්. මේ වෙනකොට මුළුතු වෙත පැමිණෙන හමුදා සෙබළුන්ට කොටි රස්තෙන් විසින් ෂෙල් ප්‍රහාර දියත් කරනු ලැබුවා. ජූලි 20 වෙනිදා ශ්‍රී ලංකා අපේ හමුදා සෙබළුන්ගේ එකම බලාපොරොත්තු වූයේ ගුවනින් ගොඩබෑමක් සිදු කිරීමටයි. නමුත් මේ මොහොත වෙනකොට කොටි රස්තවාදීන් විසින් දැවැන්ත ප්‍රතිපහාර එල්ල කරන්නට පටන්ගෙන තිබුණා. මේ හේතු නිසා ගුවනින් ගොඩබෑමට නොහැකි වූ අතර එදින ගොඩබස්වා තිබූ MI-17 හෙලිකොප්ටර් කටද හානි සිදුව තිබුණා. ජූලි 20 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් පසු මුහුදු ගොඩබෑමක් සිදු කරා. නමුත් මේ අවස්ථාවේදී හමුදා සෙබළුන්ට මෙම LTT ප්‍රහාර පාලනය කිරීමට නොහැකි වුණා. ජූලි 22 වෙනිදා ගොඩබැසීමට උත්සාහ කළද නොහැකි වුණ නමුත් හමුදා සෙබළු ගොඩබෑමේ උත්සාහයෙන් දිගටම කරගෙන ගියා. ජූලි 23 වෙනිදා LTT ෂෙල් ප්‍රහාරයකින් ගොඩබෑමේ නාවික යාත්‍රාවකට හානි සිදු විය. නාවික හමුදාවට තවත් තර්ජනයක් වූයේ මරාගෙන මැරෙන කළු කොටි බෝට්ටු සමග පැමිණ පුපුරවා ගැනීමයි. ජූලි 23 වෙනිදා හමුදා සෙබළුන්ට ගොඩබැසීමට නොහැකි වුණා. ජූලි 25 වෙනිදා මූදු ගොඩබෑමක් කළ හැකි වුවත් හමුදා සෙබළුන්ට ඉදිරියට යාමට නොහැකි විය. එමෙන්ම LTT ෂෙල් ප්‍රහාර හේතුවෙන් ගොඩබසින හමුදා බටපිරිස් වලට හානි සිදු වෙන්නට පටන් ගත්තා. ජූලි 26 වෙනිදා ගොඩබස්වන ලද බටපිරිස් මුදාගත් ගොඩබෑමේ යාත්‍රා කොටි ෂෙල් ප්‍රහාර වලින් බේරී තිබුණා. මේ වෙනකොට ගොඩබැස් වූ හමුදා බටපිරිස් නැවත පසුබැස තම යාත්‍රා වෙත ගියේ ගොඩක්ම අවදානම් මැද්දේ. ඒ වගේම කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු තුවාල ලැබුවා. ගොඩබැස් හමුදා සෙබළු 75කට වැඩි පිරිස මියගොස් තිබුණා. මුහුදට විසිකල ගිනියවි 100කට වැඩි ප්‍රමාණයක් LTT විසින් සතු කරගත්තා. මෙම මුළුතු සටනේදී ගොඩබිමින් වගේම මුළුතු කඳවුර ආශ්‍රිතව LTT පවසන අන්දමට 1200කට වැඩි හමුදා සෙබළු පිරිස මියගොස් ඇත. මිලිමීටර් 122 කාලතුවක් දෙකක් සහ පතරම් විශාල ප්‍රමාණයක් LTT සතු වුණා.
මොවුන් පවසන අන්දමට මෙම ජයග්‍රහණය වෙනුවෙන් කොටි ත්‍රස්තයන්ගේ කළු කොටි 7 දෙනෙකු ඇතුළුව LTT ත්‍රස්තයන් 314 පමණ මියගිය බවට තමයි මොවුන් සඳහන් කරන්නේ. කොටින්ගේ නොනවතින රැල්ල පළමු මෙහිම මේ ආකාරයට තමයි අවසන් වුනේ. ඉතින් මං හිතනවා නොනවතින රැල්ල පළමු මෙහිම ඔබ කිසිදා නොසු කතාවක් මම අද පැවසුවා. ඒ වගේම මුල්තු සටනින් පස්සේ මොකද වුනේ කියලා. ඉතින් තවත් නොනවතින රැල්ල මෙයුම් තුනක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ වගේම අඩුපාඩු තියෙන පුළුවන් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම අපි ඊගෙන කතා කරමු. ඉතින් ඒ වගේම තවත් දෙයක් මතක් කළ යුතුයි. එදා ඒ මුල්තු සටනේ මිය ගියා. ඒ හමුදා සෙබළු, ඒ රණවීරුන් සිළු දෙනාටම මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කරනු ලබනවා. ඉතින් අදට මම නොනවතින රැල්ල පළමු මෙහිම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකෙම යුද්ධමය රහස්‍යනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැම්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.